ஜேசுஸ்வான்சே தோராக ஸ்ராவகையின் ஜேசுஸ்வான்சே ஸ்ராவகியின் தொலஸ் தினிக்கு தோராக பவபதன்னா கருணகி கிறிஸ்துஸ் வான்சேகே பணிவிட கருவன் லெசத் சுத்தோ சபாவே முள் சாமாஜிக பிரிச லெசத் தோராகத் மே பிரிச சுத்தோ சபாவே நியாஷ்டிய வசியம் பிலகதாகிய ஸ்ராவகியன் சதா யுதாகினதி கிரீக வச்சனய மத்தடேசிய එහි තේරුම වන්නේ වෙනත් අයෙකුගෙන් ඉගෙනුම ලබන තැනත්තා යන්නයි. අපි බලමු ජේසුස් වහන්සේ තෝරාගත් මේ ශ්‍රාවකීන් කවුරුන්ද කියා. පළමුවැන්නා පේදුරු නම් ලත් සීමෝන් සුදෝ සභාවේ පළමු පාප් ලෙස මෙතුමා හඳුන්වා දිය හැකිය. දෙවැන්නා පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රූ. පේදුරුතුමාගේ සොහොයුරා ලෙස මෙතුමාව හඳුන්වා දිය හැකිය. තුන්වැන්නා සෙබදිගේ පුත් ජාකොබ් මෙතුමාව මහා ජාකොබ් ලෙස හඳුන්වනු ලබයි. හතරවැන්නා ජාකොබ්ගේ සොහොයුරු ජොහාන් මෙතුමා ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ ග්‍රන්ථ 27න් ග්‍රන්ථ 5ක් රචනා කර ඇත. පස්වෙනි ශ්‍රාවකයා ලෙස ශුද්ධ පිලිප්තුමාව හඳුන්වා දිය හැකිය. හයවැන්නා බර්තලමෙව් මෙතුමාව නතානියෙල් යන නාමයෙන්ද හඳුන්වනු ලබයි. හත්වැනි ශ්‍රාවකයා ලෙස ශුද්ධ වූ තෝමස්තුමාව හඳුන්වා දිය හැකිය. අටවන ශ්‍රාවකයා ලෙස මතේවුතුමාව හඳුන්වා දිය හැකිය. ලෙවි යන නාමයෙන්ද හඳුන්වනු ලැබූ මෙතුමා අය කැමියෙකු වේ. නවවැන්නා අල්පෙවුස්ගේ පුත් ජාකොබ් කුඩා ජාකොබ් යන නමින්ද මෙතුමා හඳුන්වනු ලබයි. දහවෙනි ශ්‍රාවකයා ලෙස ශුද්ධ වූ ජූඩ් තදේවුස්තුමාව හඳුන්වා දිය හැකිය. එකොළොස්වැනි ශ්‍රාවකයා ලෙස අන්තවාදී සීමෝන් තුමාව හඳුන්වා දිය හැකිය. දොළොස්වැනි ශ්‍රාවකයා ලෙස ජූදාස් ඉස්කාරියෝත්ව හඳුන්වා දිය හැකිය. ජේසුස් වහන්සේව නායක පූජකයන්ට පාවා දුන්නේ ජුදාස්ය. ජේසුස් වහන්සේ තෝරාගත් මේ ශ්‍රාවක පිරිසගෙන් බදු අය කරන්නෙකු වූ මතේවුද විවස්ථාව පිළිබඳ ගුරුවරයෙකු වූ බර්තලමෙව්ද හැර අන් සියලු දෙනා පොදු ජන සමාජයෙන් කැඳවා ගැනීම ඉතා විශේෂිත කරුණකි. එහින්ද වැඩි පිරිසක් දීවරයෝ වූහ. මොහුන් දොළොස් දෙනා ක්‍රිස්තුස් වහන්සේ සමග ගැවසෙමින් ඉගෙන ගනිමින් උන්වහන්සේගේ ජීවිතේ හා මෙහේ පංගුකාරයෝ වූහ. යවන ලද තැනැත්තා යන අදහස ඇති අපොස්ටලෝස් යන ග්‍රීක වචනයේ සිංහල අනුවාදය අපොස්තුළුවරයා වේ. මොහුන් දොළොස් දෙනා අපොස්තුළුවරු වූහ. මොහුන් දොළොස් දෙනා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය මරණය හා උත්ථානය සියැසින් දුටු සාක්ෂිකාරයෝ වූහ. එසේම මොහුන් ජේසුස් වහන්සේගේ බලයලත් නියෝජිත පිරිසක් වූහ. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් වැඩිපුර යමක් නොගෙන දිව්‍ය සංරක්ෂණය මත පමණක් යැපුණු ශ්‍රාවකින් මෙන් වර්තමාන කිතුණු අපද මොවුන්ව අනුගමනය කළ යුතුය වේ.